සුබදවසක්කාල හැමෝටම යුඩි සිනමා YouTube channel එකෙන් අද ඔයාලට අරගෙන ආවා බලන තප්පරෙන් තප්පරේ කුතුහලය වැඩි වෙන විදිය ත්‍රාස්‍යජනක මූවි එකක්. ඒ තමයි 2020 වර්ෂයේ රිලීස් වෙච්ච හිට් කියන මූවි එක. මේ මූවි එක අපිට හිතා ගන්න බැරි විදිය අවසානයක් තියෙන කීපාරක් බැලුවත් එපා වෙන්නේ නැති ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන් විදිහ මූවි එකක්. එහෙනම් අපි බලමු මොකක්ද මේ මූවි එක කියලා. मूवी एक पटान गद्दी अपिट पेन ननवा बहुम कलंबलेन नेहट मेहट दुवन केनेक ए विक्रम विक्रम टेयागे जीविते मुहुन देन्न उन अम्हीरी अद्देकीमक निसा लोकु कंपनिया कैति वेला तियेनवा एयागे मनोवैद्यवरिय विक्रम ट कियेनवा पोलिस राज्यकारियन अयिन वेन्न कियला एत विक्रम मेकट कैमति वेन्ने नै डॉक्टर कियेन विदियट विक्रम इन्ने बरपतल कंपन तत्वयेक ए वगेम विक्रम गे रुधिर पीडनयत अवुल सहगतयि एत विक्रम कियेनवा यट बेहेट टिकक देन्न या या गेन बला गन्नम कियला ඒ ડોක්ටර් කියනවා බෙහෙත් වලින් මේක සනീപ කරන්න බෑ රාජකාරියේ දුවට මූණ දෙන්න සිද්ධ වෙන සමහර සිද්ධි එක්ක ඔයාට ආයෙමත් අතීතයේ මතක් වෙනවා මේ විදිහට දිගටම වුණොත් ඒක ඔයාගේ හදවතට උනත් බලපාන ඉඩ තියෙනවා කියලා. ඒත් වික්‍රම මේ කිසි දෙයක් ගණන් ගන්නේ නැතුව මේක රහසක් විදියට තියාගන්න කියලා එතනින් යනවා. අපිට ඊළඟට පෙන්නනවා වික්‍රම් කනත්තේ සොහොන් තුනකට රෝසමල් තියෙනවා. ඊට පස්සේ වික්‍රම් එක තැනකට එනවා. එතන තවත් පොලිස් නිලධාරීන් ඉන්නවා. एक पोलिस निर्धारित विक्रम टैवित किए नवा पै हायाक तीसे मिनिया तीन तन होए नवा एक ताम हम बुने नए किएला विक्रम उन मिनिये होए अन्न बटन गानना विक्रम इतना तीन वाल पहले एटीवलीन एक गाने कड़ा आगे न हम पोलिस निर्धारित कोटा में एक तन कटे इन्न किएला कता गानना ए पहले एटीवार का तूने पेन नला किए नवा ए पहले एटी तूने में एक मतन तीन नवा देख को त्याट किया न किया ए वागे वाल पहले एटी तूने में एक मतन तीन तनाक में आला टा हम बे नवा विक्रम किए नवा इतना हार अन्न किएला මෙයාලට එතන තියලා මිනිහ හම්බ වෙනවා. ඒත් වික්‍රම්ට මේක බලාගෙන ඉන්න අමාරුයි. එයා එතනින් යනවා. වික්‍රම්ගේ යාළුවා රෝහිත්. රෝහිත් වික්‍රම්ගෙන් අහනවා ඒක හොයාගත්තේ කොහොමද කියලා. වික්‍රම් කියනවා ගොවිතැන් කරන අය වල්පැල ගලවනවා කියලා දන්නවද? වල්පැල ඇටි ගලවද්දී කෘමිනාශක දානවා. ඒකෙන් අවට වල්පැල හැදෙන්නේ නැහැ. වල්පැල තියෙන තැනක් අපි හැරුවොත් කෘමිනාශක ඇවිස්සලා එකම දැනක වල්පැල කිහිපයක් හැදෙනවා. ඒක නිසා ළඟදි හැදුණු වල්පැල බල්ලා තමයි මම තැන හොයාගත්තේ කියලා. මේ දෙන තවත් මිනි මරුමක් වුණ තැනකට එනවා. එතන තව නිලධාරියෙක් ඉන්නවා. ඒ අබිලාෂ්. අබිලාෂ් වික්‍රම් එක්ක එච්චර හිතවත් කමක් නැහැ. අබිලාෂ් වික්‍රම් මෙතනට ආවෙකට කැමති වෙන්නේ නැහැ. ඒත් විශ්වාසය කියපු නිසා ආවි කිව්වහම මෙයා වික්‍රම්ට ඇතුළට එන්න ඉඩ දෙනවා. ඒ ගෙදර කෙනෙක්ට වෙඩි තියලා මරලා දාලා. වික්‍රම් ටිකක් සෝදිසි කරලා බලලා අබිලාෂ් කියන අහනවා මොකක්ද වෙලා තියෙන්නේ කියලා. අබිලාෂ් කියනවා වැඩි බුද්ධිමත් කියලා පෙන්වන්න හදන්න එපා මේක සියදිවි නසා ගැනීමක් කියලා. වික්‍රම් අබිලාෂ්ගෙන් අහනවා මේක සියදිවි නසා ගැනීමක් කියන්නේ කොහොමද කියලා. අබිලාෂේ මැරිලා ඉන්න කෙනාගේ ෆෝන් එක අරන් ඒකේ තියෙන වීඩියෝ එකක් පෙන්වනවා. ඒ කෙනා ෆෝන් එකේ වීඩියෝ ඔන් කරලා පුටුවක ඉඳගෙන මේ මරණයට හේතුව මමමයි කියලා වෙරි තියාගන්නවා. ඒත් වික්‍රම්ට පේනවා මේ වීඩියෝ එක නවත්තලා තියෙන වෙන කෙනෙක් කියලා. ඒ වගේම වීඩියෝ එක නිකම්ම නවතින ඇප් එකක් මේ ෆෝන් එකේ ඇත්තෙත් නැහැ. වික්‍රම් අබිලාෂ්ට බනිනවා යා ග්ලව්ස් එකක් නැතුව ඒ ෆෝන් එක ඇල්ලුවා කියලා. වික්‍රම් අහනවා කාටවත් මේ කාමරේ ගඳක් දැනෙන්නේ නැද්ද කියලා. වික්‍රම්ට එතන තිබිලා උපදාන්න ගන්න තීන්ත වර්ගයක කෑල්ලක් හම්බ වෙනවා. එයා කියනවා මේවා තීන්ත හදන සමාගම්වල වැඩ කරන අය, චිත්‍රාන්දින අය, වඩු කාර්මිකයෝ විතරයි පාවිච්චි කරන්නේ කියලා. ඒ වගේම ගෙදර දොර ජනෙල් කඩලත් නැහැ. මේ මැරුණු කෙනාම තමයි දොර අරින්නේ නැත්තේ. ඒත් එයා ආපු කෙනා දොරෙන් යන්නේ නැතුව ගිහින් තියෙන ජනෙලෙන් පැනලා කියලා. පයිප් සලකුණුත් තියෙනවා ජනේලෙන් පණිදි සපත්තුව හිර වෙලා තිබුණ තීන්ත කෑල්ලක් තමයි වැටිලා තියෙන්නේ කියලා වික්‍රම් කියනවා. වික්‍රම් හිතනවා මේක අනිවාර්යයෙන්ම බලෙන් සියදිවි හානි කරවීමක් කියලා. වික්‍රම්ගේ පෙම්වතිය නේහා. වික්‍රම් එයාව හම්බ වෙන්න නේහාගේ ඔෆිස් එකට යනවා. රෝහිතත් වික්‍රම් එක්ක මෙතනට එනවා. නේහා යාගේ වැඩ ටික ඉවර කරලා එනකන් යාළට මෙතන ඉන්න වෙනවා. ඒ වෙලාවේ වික්‍රම් රෝහිත් කියන අහනවා යාගේ අම්මගේ අසනීප තත්ත්වය මොකද කියලා. රෝහිත් කියනවා බෙහෙත් කරන්න මුම්බායි වල අයිය ළඟට යවන්න ඉන්න කියලා. රෝහිත් කියනවා යාගේ වයිෆ් සප්න කිව්වා කියලා ගෙවල් පැත්තේ ගොඩ දවසකින් ආවේ නැති නිසා වික්‍රම්ට ඒ පැත්තේ ඇවිත් යන්න එන්න කියන්න කියලා. නේහා විද්‍යාත්මක නිලධාරිනියා. මේ දෙන කොෆි එකක් බොන්න යනවා. නේහා වික්‍රම්ට කියනවා යාගේ ડોක්ටර් රූපා නේහාට කතා කරා කියලා. නේහත් වික්‍රම්ට යාගේ ජොබ් එකෙන් අයින් වෙන්න කියලා කියනවා. ඒත් වික්‍රම් මේකට කැමති වෙන්නේ නැහැ. වික්‍රම් කියනවා ජොබ් එකෙන් අයින් වුණොත් එයාගේ සිහියත් නැති වෙයි කියලා. නේහා වික්‍රම්ගෙන් අහනවා එයාගේ ජීවිතේට මෙච්චර බලපාන අතීත සිදුවීම මොකක්ද කියලා. ඒත් වික්‍රම් කියනවා එයා ඒ කොනුණ වෙලාවට කියන්නම් කියලා. ඒත් නේහා වික්‍රම්ගෙන් ඉල්ලනවා අඩුම ගානේ මාස 6ක්වත් නිවාඩුවක් කරන් ගමට ගිහින් ડોක්ටර් කියන විදියට බෙහෙත් කරන්න කියලා.
ඒත් වික්‍රම් නේහා කියන කිසි දෙයකට කැමති වෙන්නේ නැහැ. නේහා වික්‍රම්ට කියනවා යා කියන දේ අහන්න බැරි නම් මේ විදියට මුණ ගැහෙන එක නවත්තලා දාමු කියලා. වික්‍රම් මෙතනින් නැගිටලා යනවා. රෝහිත් ගෙදර ආවෙලේ ඉඳන් ඉන්නේ අවුලෙන් වගේ. රෝහිත්ගේ බිරිඳ ස්වප්නා. ස්වප්නා අහනවා අම්මා ගැන හිතනවද කියලා. රෝහිත් කියනවා ඔයා ඒ දේවල් ගැන හිතන්න එපා හරියට බෙහෙත් ටික ගන්න කියලා. ස්වප්න රෝහිත්ට කියනවා වික්‍රම්ට වෙලාවක මෙහෙ එන්න කියන්න අපි අලුත් ගෙදරට ආවට පස්සේ එකපාරක්වත් එයා ආවේ නෑනේ කියලා. පහුවදා වික්‍රම් පොලිසියට එනවා. වික්‍රම් තමයි මිනී මැරුම් වැළැක්වීමේ අංශයේ ප්‍රධානියා. එයා විශ්වනාත්ගේ නිහන පොලිස් නිලධාරියාව හම්බ වෙන්න ඇවිත් පෞද්ගලික හේතුවක් මත මාස 6ක් නිවාඩු ඉල්ලලා ලියුමක් ඉදිරිපත් කරනවා. වික්‍රම් මේ ලියුම ලියලා තියෙන විදිහට ඕනම වෙලාවක ෆෝන් එකෙන් සම්බන්ධ වෙන්න කියලා විශ්වනාත් වික්‍රම්ගේ ඉල්ලීම අනුමත කරනවා. ඊළඟ සිද්ධියෙන් අපිට පෙන්නනවා එක් තරුණියක්. ඒ ප්‍රීති. ප්‍රීතියාගේ වාහනේ නැගලා හයිවේ එකෙන් ඇතුල් වෙනවා. යන අතර මගදී මෙයාගේ වාහනේ නතර වෙනවා. ඒ වෙලාවේ එතනට පොලිස් නිලධාරියෙක් එනවා. මේ පොලිස් නිලධාරියා ප්‍රීතිට කියනවා එයා වැරලවන්නම් කියලා. ඒත් පොලිස් ජීප් එක යන්න එයා කැමති වෙන්නේ නැහැ. පොලිස් නිලධාරියා අහනවා කාට හරි කෝල් කරාද කියලා. ප්‍රීති කියනවා ෆෝන් එක අමතක වෙලා ගෙදර දාලා ඇවිත් ඒක ගන්න ආපහු යද්දි තමයි වාහනේ කැඩුනේ කියලා. මේ පොලිස් නිලධාරියා එයාගේ ෆෝන් එක දීලා ප්‍රීතිට කියනවා කාට හරි කතා කරන්න කියලා. ප්‍රීති ඒකෙන් එයාගේ තාත්තට කතා කරලා එයාව ගන්න එන්න කියලා කියනවා. ඊට පස්සේ අර පොලිස් නිලධාරියා මෙතනින් යනවා. මේ පොලිස් නිලධාරියා එයා අරගෙන ගිහින් තියෙන ෆයිල් එක වැරදි නිසා හරි ෆයිල් එක ගන්න ආපහු එද්දි දකිනවා අර වාහනේ තාමත් එතන නවත්තලා තියෙනවා. ප්‍රීති ඊට ඉස්සරහින් තියෙන නිල් පාට කාර් එකක කෙනෙක් එක්ක කතා කර කර ඉන්නවා මෙයා දකිනවා. මේ පොලිස් නිලධාරියා ආයමත් හරි ෆයිල් එක අරගෙන එතනින් එද්දි දකිනවා තාමත් අර තරුණියගේ වාහනේ එතන නතර කරලා තියෙනවා. පිටිපස්සෙන් නවත්තලා තිබුණු වාහනයක කෙනෙක් ඒ කාර් එක බලනවා මෙයා දකිනවා. මෙයා වාහනේ නතර කරලා ඒ කෙනාගෙන් අහනවා මොකක්ද වෙන්න ඕනේ කියලා. එයා කියනවා ඒ කාර් එක යාගේ දුවගේ එයා මට කවුද පොලිස් නිලධාරියගේ ෆෝන් එකකින් කෝල් කරලා මෙතනට එන්න කිව්වා කියලා. එතකොට අර පොලිස් නිලධාරියා කියනවා එයා කතා කරේ මගේ ෆෝන් එකෙන් මම මෙතනින් ආපහු යද්දි එයා නිල් පාට කාර් එකක නගින්න හදනවා දැක්කා මං හිතුවේ ඔයා කියලා. ප්‍රීතිගේ තාත්තා ගෙදරට කෝල් කරලා අහනවා ප්‍රීති ගෙදර ආවද කියලා. ඒත් ප්‍රීති ගෙදර ගිහින් නැහැ. අර පොලිස් නිලධාරියා කියනවා ඔයා දැන් ගෙදර යන්න හවස් වෙද්දී ආවේ නැත්තම් මගේ නම එස්.අයි. ඒබ්‍රහම් මට පණිවිඩයක් එවන්න කියලා. පහුවදා ප්‍රීතිගේ අම්මයි තාත්තයි ඒබ්‍රහම් හොයාගෙන පොලිසියට එනවා. ප්‍රීතිගේ තාත්තා ඒබ්‍රහම්ට කෑ ගහනවා ප්‍රීති තාම ගෙදර ආවේ නැහැ. ඔයා තමයි අන්තිමට යායක කතා කරලා තියෙන්නේ. ඇයි ආවෙ එතන දාලා ආවේ කියලා. ඒබ්‍රහම් කියනවා යාට ජීප් එකට නගින්න කිව්වා. ඒත් පොලිස් ජීප් එකේ යන්න බෑ කියලා තමයි යා ඔයාට කතා කළේ කියලා. ප්‍රීතිගේ දෙමාපියෝ ප්‍රීතිගේ අතුරුදහන් වීම ගැන පැමිණිල්ලක් දානවා. ඒබ්‍රහම් මෙයාලගෙන් අහනවා කාර් එක තවම එතනද නැත්නම් රෑ අරන් ගියාද කියලා. ප්‍රීතිගේ අම්මා කියනවා රෑ පුරාම දුවව හෙව්වා කාර් එක ළඟටවත් ගියේ නෑ කියලා. ඒබ්‍රහම් ප්‍රීතිගේ කාර් එක තියෙන තැනට යනවා. මෙයා කාර් එක හොඳට පරීක්ෂා කරනවා. හයිවේ එන්ට්‍රන්ස් එකේ ඉන්න කෙනෙක්ගෙන් මෙයා අහනවා මෙතන CCTV කැමරා හයි කරලා තියෙනවද කියලා. එයා කියනවා කැමරා දෙකක් හයි කරලා තියෙනවා. එකක් පාරට අනිත් එක ගේට්ටුව ළඟ කියලා. ඒබ්‍රහම් මෙයාගේ නීය හවස 5:30 ඉඳන් 6:30 වෙනකම් තියෙන හැම CCTV දර්ශනයක්ම ඉල්ලනවා. ඒබ්‍රහම් අහල පහල කඩේකිනුත් විස්තර අහනවා. ඒබ්‍රහම් කියපු වෙලාව ඇතුළත නිල් පාට කාර් එකක් පිට වෙලා නැහැ කියලා CCTV චෙක් කරන පොලිස් නිලධාරියා කියනවා. ඒත් ඒබ්‍රහම් කියනවා යා නිල් පාට කාර් එක ළඟ ප්‍රීති ඉන්නවා හොඳටම දැක්කා. ඒත් පිටවීමේ ගේට්ටුවෙන් කාර් එක ගිහින් නැත්තම් කාර් එක කොහෙටද යන්නේ නැත්තේ කියලා. මෙයා අර පොලිස් නිලධාරියට කියනවා මේ පැත්තේ එන ගේට්ටු හතරෙම CCTV දර්ශන ගෙන්න ගන්න. නිල් පාට කාර් එක ආවේ මොන පැත්තෙන්ද කියලා ඒකෙන් බලා ගන්න පුළුවන් කියලා. පහුවදා ඒබ්‍රහම් පොලිසියට එනකොට ප්‍රීතිගේ දෙමව්පියෝයි විශ්වනාත් කියන පොලිස් නිලධාරියයි ඇවිත් ඉන්නවා. එයා ඒබ්‍රහම් යුනිෆෝම් එක ඇඳන් ඉන්න විදිහටත් දොස් කියලා ඒබ්‍රහම්ට කියනවා ප්‍රීතිව අන්තිමට දැක්ක කියලා තියෙන ඔයා. ඒත් ඔයා කිසිම වගකීමක් නැති විදිහට තමයි යාගේ දෙමව්පියන්ට උත්තර දීලා තියෙන්නේ. ඒ නිසා ඔයාගේ වැඩ තහනම් කරනවා කියලා. නගරයෙන් පිටට යනවා නම් දැනුවත් කරලා යන්න කියලාත් එයා කියනවා. විශ්වනාත් ප්‍රීතිගේ තාත්තට කියනවා බය වෙන්න එපා අපි මේ කේස් එකේ ඉන්න හොඳම නිලධාරියෙක්ට බාර දෙන්නම් කියලා. වික්‍රම් ගෙදර ඉද්දී ආඩ කෝල් එකක් එනවා. ඒ නේහාගේ ඔෆිස් එකේ කෙනෙක්ගෙන්. එයා වික්‍රම්ට කියනවා නේහා අතුරුදහන් වෙලා කියලා. වික්‍රම් ගොඩක් කලබල වෙනවා. දවස් දෙකක් තිස්සේ නේහා ගැන කිසිම තොරතුරක් නැහැ කියලා කතා කරපු කෙනා වික්‍රම්ට කියනවා. වික්‍රම් විශ්වනාත් මුණ ගැහෙන්න යනවා. එයා විශ්වනාත්ට කියනවා සේරම විස්තර ටික යාට දෙන්න. එයා නේහාගේ සිද්ධිය ගැන බලන්නම් කියලා. ඒත් විශ්වනාත් ඒ කේස් එක අභිලාෂ්ට බාර දීලා. අභිලාෂ් මෙතනට එනවා. වික්‍රම් කියනවා මේ කේස් එක යාට මාරු කරලා දෙන්න කියලා. ඒත් අභිලාෂ් කියනවා මම ඔයාගේ සහායකයා රෝහිත් එක්ක කතා කරා.
එයා කිව්වා කලින් දවසේ ඔයා නේහයක රණ්ඩු වුණා කියලා ඒ වගේම හදිස්සියෙම ඔයා මාසහායක නිවාඩුවක් ඉල්ලනවා ඒ වෙද්දි නේහා අතුරුදහන් වෙලා නේහාගේ අම්මත් කිව්වා ඔයා ගැන හැකහගෙන ඉන්න කියලා එහෙම බැලුවම මේ සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම සැක ඔයාව කියලා ඒ වගේම අබිලාෂ් වික්‍රම්ට කියනවා යා මේක විසඳන කල මේකට මැදිහත් වෙන්න එපා කියලා අබිලාෂ් එතනින් ගියාට පස්සේ වික්‍රම් විශ්වනාත්ගෙන් අහනවා ඇයි මුලින්ම යාට කතා කරේ නැත්තේ කියලා විශ්වනාත් කියනවා ඔයාගේ පෙම්වතියගේ අතුරුදහන් වීම ගැන හොයන්න ඔයාටම දුන්නොත් ඔයා ඒක බුද්ධියෙන් නැතුව හැංගීම් බර වෙලා විසඳන්න උත්සාහ කරයි කියලා ඒත් වික්‍රම් මෙතනින් යද්දි විශ්වනාත්ට කියලා යනවා ඔබතුමා කැමති වුණත් නැතත් මං තනියම මේ කේස් එකේ පරීක්ෂණ කටයුතු පටන් ගන්නවා කියලා වික්‍රම් නේහාගේ ගේ ළඟදී රෝහිත්ව මුණ ගැහෙනවා වික්‍රම් රෝහිත්ගෙන් අහනවා මොකද්ද සිද්ධ වුනේ කියලා රෝහිත් කියනවා කලින් දවසක රෑ ෆෝන් එකෙන් එයා කතා කරා ඊයේ කතා කරපු නැති නිසා ඔෆිස් එකට අරන් බැලුවම තමයි මේ ගැන කිව්වේ කියලා රෝහිත් වික්‍රම්ගෙන් අහනවා අන්තිමට කතා කරපු දවසේ මොකද වුනේ කියලා වික්‍රම් කියනවා දවස් දෙකකට කලින් තමයි කතා කරේ ඒත් එහෙම යාට දැනෙන්න ප්‍රශ්නයක් තිබුණේ නැහැ කියලා වික්‍රම් රෝහිත්ට කියනවා යාට නේහාගේ ගෙදර යන්න ඕනේ කියලා ඒත් රෝහිත් කියනවා අබිලාෂ් දැනගත්තොත් ඒක ප්‍රශ්නයක් වෙයි කියලා ඒත් වික්‍රම්ගේ ඉල්ලීමට රෝහිත් එතන ඉන්න පොලිස් නිලධාරියෙක්ව කතාවට අල්ලගෙන වික්‍රම්ට නේහාගේ ගෙදරට පැනගන්න උදව් කරනවා වික්‍රම් නේහාගේ ගේ පරීක්ෂා කරනවා එයාට නේහා එක්ක ගත කරපු අතීතය මතක් වෙනවා වික්‍රම්ට සද්දයක් ඇහලා එයා කාමරේ පැත්තට යනවා වික්‍රම්ට මැවිලා පේනවා එයයි නේහායි ඇඳේ ඉන්නවා වික්‍රම් එකපාරටම කාමරේ ලයිට් එක දානවා එළියේ ඉන්න පොලිස් නිලධාරින්ට ඇතුලෙන් ලයිට් එරියක් දැක්ක නිසා දොර ඇරලා බලනවා රෝහිත් අහනවා මුකුත් අවුලක් නෑ නේද කියලා එයාලා කියනවා මොකුත් නැ වයර් හෙල්ලිලා වෙන්නේ නැති කියලා. වික්‍රම් රෝහිත් එක්කම මෙතනින් යනවා. පහවදා වික්‍රම් රෝහිත් එක්ක නේහාගේ ඔෆිස් එකට යනවා. වික්‍රම් රෝහිත්ට කියනවා එදා රෑ මොකක් හරි වෙලා තියෙනවා නේහා සාමාන්‍ය විදිහට ඉඳලා තියෙන්නේ. වාහනේත් වෙනද විදිහටමයි නවත්තලා තියෙන්නේ. කවුරුත් ගෙදරට ආව බවක් පේන්නත් නැ. ඒත් එදා රෑම නේහා අතුරුදහන් වෙලා කියලා. ඒත් වික්‍රම් කියනවා සාලේ තදින්ම පර්ෆියුම් සුවඳක් එනවා. එයාට දැනුණා ඒ නිසා කවුරු හරි මෙන්නේ නැති කියලා. ඒ රෝහිත් කියනවා ඒ ඇතුළට ගිය පොලිස් නිලධාරියෙක්ගේ පර්ෆියුම් සුවඳක් වෙන්නත් පුළුවන් නේද කියලා. වික්‍රම් රෝහිත්ට කියනවා දුරකථන සමාගමට කතා කරලා නේහාගේ කෝල් වල විස්තර අරගන්න කියලා. මේ වෙලාවේ නේහාගේ අම්මත් ඔෆිස් එකට ඇවිත් ඉන්නවා. වික්‍රම් නේහාගේ අම්මා එක්ක කතා කරනවා. එයා නේහාගේ අම්මට කියනවා ඔයා මට අකමැතියි කියලා දන්නවා ඒත් මං කොහොම හරි නේහාව හොයා ගන්නවා කියලා. නේහාගේ අම්මා වික්‍රම් කියන දේවල් ගණන් ගන්නේ නැතුව එතනින් යනවා. වික්‍රම් නේහාගේ ඔෆිස් එකේ ශින්දේ කියන කෙනාගෙන් පහුගිය මාස 3 නේහා කරපු හැම සිදුවීමක් ගැනම විස්තර ඉල්ල ගන්නවා. වික්‍රම් මේ ෆයිල් ටික හොඳට පරීක්ෂා කරලා බලනවා. එයා දකිනවා මීට මාසයකට කලින් අතුරුදහන් වුණ ප්‍රීතිගේ විස්තරේ තියෙන ෆයිල් එක. නේහාගේ කේස් එක බලලා තියෙනවා. නේහාගේ අතුරුදහන් වීමයි ප්‍රීතිගේ අතුරුදහන් වීමයි අතර සමානකමක් තියෙනවා කියලා වික්‍රම් රෝහිත්ට කියනවා. වික්‍රම් ප්‍රීතිගේ කේස් එක බලපු ශ්‍රීනිවාස් කියන නිලධාරියව හම්බ වෙනවා. වික්‍රම් ශ්‍රීනිවාස් කියන අහනවා අන්තිමට නේහායාට මොනවද කිව්වේ කියලා. ශ්‍රීනිවාස් කියනවා දවස් 3කට කලින් නේහායාට කතා කළා ප්‍රීතිගේ කේස් එකේ ඉස්සරහට යන්න පුළුවන් සාක්ෂියක් යාට හම්බුණා කිව්වා ඒත් පහවදා වෙද්දි නේහා අතුරුදහන් වෙලා කියලා. වික්‍රම් එයාගෙන් අහනවා ප්‍රීතිගේ සිද්ධියට සම්බන්ධ වැදගත් දෙයක් යාට හම්බුණාද කියලා. ශ්‍රීනිවාස් කාර් එකේ තිබිලා හම්බුණු පුළුන් කෑල්ලක් වික්‍රම්ට දීලා කියනවා කාර් එකේ පැත්තක තිබිලා පොඩි ඉන්දිකටුවකුත් හම්බුණා. ඒ ඉන්දිකටුව පරීක්ෂණ වලට යවුවා ඒත් ඒක ප්‍රීතිගේ ලේවත් DNA වත් කිසි දෙයක් තිබුණේ නැහැ. සමහර විට ඒක මේ සිද්ධියට සම්බන්ධ දෙයක් නෙමෙයි වෙන්නේ ඇති කියලා. වික්‍රම් මේ පුළුන් කෑල්ල ඉඹල බැලුවම යාට මතක් වෙනවා එදා නේහාගේ ගෙදරින් ආව පර්ෆියුම් සුවඳම තමයි මේ පුළුන් කෑල්ලනුත් එන්නේ කියලා. වික්‍රම් විශ්වනාත්ගෙන් ප්‍රීතිගේ අතුරුදහන් වීම ගැන කේස් එකේ පරීක්ෂණ මෙහෙයවන්න ඉල්ල ගන්නවා. වික්‍රම් රෝහිත්ට කියනවා අනිවාර්යයෙන්ම ප්‍රීතිව පැහැරගත්ත කෙනාම තමයි නේහාවත් පැහැරගෙන තියෙන්නේ කියලා. වික්‍රම් රෝහිත්ට කියනවා ප්‍රීතිගේ කේස් එකේ හයිවේ එකට ඇතුල් වෙන පිට වෙන CCTV දර්ශනයි පරීක්ෂණ වලට ආපු හැම දෙයකම විස්තරයි යාට ගෙනත් දෙන්න කියලා. ඒ වගේම ශින්දෙට කෝල් කරලා නේහා ප්‍රීතිගේ කේස් එක ගැන අලුත් මුකුත් දාලා තියෙනවද කියලා බලන්න කියලාත් මෙයා රෝහිත්ට කියනවා. ඊළඟට අපිට පෙන්නනවා වික්‍රම් ආයෙත් දවසක අර සොහොන් තුන ළඟට ගිහින් රෝසමල් තියෙනවා. පහුවදා මෙයාලා ඒබ්‍රහම්ව මුණ ගැහෙන්න යනවා. වික්‍රම් ඒබ්‍රහම්ට කියනවා එයා එක කතා කරන්න ඕනේ යාගේ ගෙදරට යමු කියලා. මෙයාලා ගෙදරට යන ගමන් මගදී ඒබ්‍රහම් මෙයාගේ හදන්න දාපු ස්කූටි එක ගන්න ගෑරේජ් එකට යනවා. වික්‍රම් රෝහිත්ට කියනවා ඒබ්‍රහම් එක්ක එන්න කියලා. වික්‍රම් ඒබ්‍රහම්ගේ ගෙදර පරීක්ෂා කරනවා. එයා ලාච්චුවේ තියෙන පර්ෆියුම් එකක් අරන් ඉඹලා බලනවා. ඒත් ඒකෙන් නේහාගේ ගෙදරදී ආව පර්ෆියුම් සුවඳ එන්නේ නැහැ. වික්‍රම් ඒබ්‍රහම්ට කියනවා මං ආයෙ වට කරදර කරන්නේ නැහැ. ඒත් අවශ්‍ය වුණොත් මට උදව් කරන්න කියලා. වික්‍රම් ඒබ්‍රහම්ගේ ගෙදරින් එළියට ඇවිත් එයා සිගරට් එකක් පත්තු කරගෙන ඒබ්‍රහම්ටත් සිගරට් එකක් පත්තු කරලා දෙනවා.
एब्रहम के गेदरीन पिटात वेला विक्रम मागदी वाहने नातर कराने कियला रोहित ट कियना रोहित विक्रम गेन नहनवा मुकुत वेनसक देनुनादि कियला विक्रम कियनवा हेम देयक्म सामान्यई एत एब्रहम देक्का कियन नीलपाट कारेक वेन कौरुत्म देखला नै कियला विक्रम एब्रहम ट यान्नम कियला अतट अत दीला या एब्रहम गे अंगिली सलकुनु अरगेन विक्रम मेक तव पोलिस निर्धारियेक्ट दीला कियनवा मेके एब्रहम गे अंगिली सलकुनु तियनवा प्रवेशमेन गन्न कियला विक्रम एब्रहम बीपु सिगरेट कोटे विसिक्कन तनात बलागन इंदलार पोलिस निर्धारियट कियनवा एब्रहम बीपु सिगरेट कोटेत गन्न एकेन एब्रहम गे डीएनए वार्ताव गन्न पुलुवन कियला मेयाला प्रीतिगे कॉलेज एकट ऐवित कॉलेज एके अयगनुत विस्तर अहनवा विक्रम प्रीतिगे होंदम यालुवेक वेच्च अजय एक्क कथा करनवा एया कियनवा प्रीतिव अंतिमट देक्के अतुरुदहन वेन्न कलिन दवसे रै कट्टियम पब एकट गिय वेलावे कियला विक्रम अजय गे नहनवा यालगे काट हरी निल्पाट कार एकक तियनवद कियला एत अजय कियनवा काटवत निल्पाट कार एकक नै कियला विक्रम प्रीतिगे तवत यालुवेक वेच्च संध्या एक्कत कथा करनवा संध्या कियनवा चंद्रकांत सर प्रीति एक्क प्रश्नयक तिबुना कियला विक्रम में चंद्रकांत सर्व मुना गहनवा चंद्रकांत कियनवा या प्रीति एक हित्तमनाप वेन्ने हेतु या लांदी नैंदुमुई कोल्लो एक रावंगा हने काई कियला या कियनवा प्रीति अजय कोनाट वडा लांगें आट्रे करनवा अजय आराक्कु विरक नेमे गंजत बोन केनेक कियला विक्रम चंद्रकांत केन अहनवा या कॉलेज एकट एन्ने मुकेद कियला चंद्रकांत कियनवा बाइक एके कियला विक्रम अहनवा निल्पाट कार एकक तियनवद कियला या विक्रम अहन प्रश्न वलट हरियट उत्तर देन्ने नै विक्रम तरह विक्रम की कृष्ण कीलांपल गेल चंद्रकांत अहनवा डीएनए परीक्षा करसावी नियोगद विक्रम अहन सांपल दिन बारी प्रश्न तीयनवदेला उसावी नियोग चंद्रकांत पेन्न अजय संध्या चंद्रकांत मे आगे सांपल गॉलेज विक्रम रोहित कीनवा यदा पपे गेदी मुनाउना दाने नतीसा अजय संध्या अवधानी निदवाण कीला मेवेला विक्रम दाकिनवा अभिलाष फॉलो करना विक्रम वाहन नतरकल बेहलावित अभिलाष के नहन ऐला अभिलाष विक्रम गे नहन एक पाठन प्रीति के केस बारगत्ते ऐला विक्रम केनवा एक ओट वेडक नै कीला अभिलाष विक्रम टेनवा एक मिनट में हेमदेगर उत्तर देने सलास्वन्नम कीला विक्रम के मेतनवा विक्रम प्रीति के गेदरटेनवा विक्रम प्रीति के दिमापियान यदा उन हेमदेकम विस्तर हनवा प्रीति के अम्म कीनवा यदा दवल्ड सरस्वती अनाथ आश्रम अन्न हितागिन हिटिय कीला इतकोट तमाय प्रीति के तात विक्रम टिया प्रीति के अत दिमापियो कऊद कीला कौर वाने यागे मल्ली नैनाई प्रीति वरण हदागने अमेरिका विगिया एत कार एक्सीडेंट के किन्ने आला मेरुना इट पासे प्रीति हिटी आले एक कियरा यागे मल्ली इद्दी प्रीति वरण हदागत आश्रम एट हेम माजरम नदत्तु वेदम में हुआ या नेति उनाट पासे एदे आपी कला प्रीति तमा ये वेडे कले कियरा विक्रम रोहित तेक ये अनाथ आश्रम एट त्यानवा एके प्रधान निरधारिणी कियनवा प्रीति कियन्नी गोडक होंद लामेक हेम मासम आश्रमे नडत्तु वियदम मेया गेनत देनवा एत कवदावत एव वियदम मुने विधियवत यागेन अहन्ने नै कियला प्रीतिगे ताता विक्रमट कियनवा यागे असल वैसियेक कुने शीला कियन गैनु केनत प्रीतिगे होंद यालुवेक कियला मेयाला शीलाव हंब वेन्न यानवा शीला मेयाला याद्दित सिगरेट एकक बिबी इन्न शीला कियनवा यायि प्रीति गोडक होंद यालु एया डिवोर्स वेला इन्न केनेक निसा प्रीति अरेन्न मेहे वेन कवुरुत एया एक वेडिये कथा करन्ने नै कियला विक्रम शीला गेन नहनवा अंतिमट प्रीतिव देक्के कवद्द कियला शीला कियनवा पेरेद वितरयाट कॉल करला पार्टी एकट यान्न एन्न किव्वा एत ओलुव केक्कुमक तिबुन निसा या पार्टीयट गिये नै कियला विक्रम महनवा प्रीति अतुरुदहन वुन दवसे या कोहेद हिटिये कियला शीला कियनवा यागे दुव यागे हिटपु हस्बैंड लंग इन्ने एदा तमा यात दुव बलन्न दीला तिबुन दवस कियला विक्रम महनवा यागे कलिन हस्बैंड एक कथा करन्न पुलुवन्द कियला मेयाला हेमोगेम ऐंगिली सलकुनु डीएनए सैंपल गन्नवा विक्रम मेहन यान्न एलियट ऐवित प्रीति के तात्त गेन नहनवा एयागे मेरुनु मल्लिगे देपल वलट मोकद उने कियला प्रीति के तात्त कियनवा प्रीतिट वयस अवुरुदु 18 वेनकन एया तमयि एव बला गत्ते एत लंगली प्रीति के नमट मारु कला कियला रोहित दनटमत प्रीतिव दन हदा गन्न देमोपियन्व सककार लाइस्तुवट दाला मे देन्न प्रीतिट यान्न तियेन एकम पार लंगट यनवा एतन तियेन रोद सलकुनु एकम रटावकट नेमेयि तियेन्ने कियला विक्रम रोहितट कियनवा लैंड रोवर हरी ट्रक हरी मेतनीन ऐवित तियनवद कियला बलन्न कियला विक्रम रोहितट कियनवा वाहने यान गमन विक्रम रोहितट कियनवा प्रीति कियान्ने निदहसे सामान्य विदियट जीवत वेला तियन गैनु लमेक कौरु मोन हेतुवकट मे वगे देयक कलाद कियला दान्ने नै मुलिन नेह निसा मे केस एक बार गत्ता दैन एक पौद्गलिक देयक वेला कोहोम हरि अपि प्रीतिवय नेहवय होंदिन गेन्न गन्न ओने कियला रोहित यान्न हददि विक्रम रोहितट कियनवा हवसेट प्रीति कियपु पब एकट यान्न ओने एद्दि स्वप्नमत एक्कन एन्न कियला विक्रम ने नेहा एक गत करपु अतीतय मतक् वेनवा
දවසක් නේහ වික්‍රම්ගේ ගෙදර ඉදදී හදිස්සියම කුස්සිය උපකරණයක් ගිනිගත්ත වෙලාවෙත් වික්‍රම්ට යාව කම්පණයට පත් කරන අතීතයේ වෙච්ච සිදුවීමක් මතක් වෙලා තිබුණා. වික්‍රම් හවස ප්‍රීතිගේ පබ් එකට එනවා. රෝහිත් ස්වප්න දෙන්නත් මෙතනට ඇවිත් ඉන්නවා. ස්වප්න වික්‍රම්ට කියනවා නේහට වෙච්ච දේ ගැන එයාටත් දුකයි කියලා. වික්‍රම් රෝහිත්ව පැත්තකට එක්කන් ගිහින් කියනවා පබ් එකට හැමදාම එන යන බාරිකේ අය පිරිසිදු කරන අය හැමෝ ගැනම හොඳ සෝදිසියෙන් ඉන්න කියලා. ඇතුලේ CCTV දර්ශන තියෙනවද කියලා බලලා ප්‍රීති මෙතනට ඇවිත් ගිය වෙලාව ඉඳලා තියෙන වීඩියෝ දර්ශන ගන්න කියලා. ඒ වගේම පාකින් එකේ CCTV දර්ශන ගන්න කියලාත් කියනවා. වික්‍රම් මෙයාට නෝට්ුනේ එක වේට කෙනෙක්ට කතා කරන්න ඕනේ කියලා පොඩ්ඩක් එන්න කියනවා. වික්‍රම් මෙයාව අඳුන්නලා දීලා ප්‍රීතිගේ නම කියනකොට මේ වේටර් වික්‍රම්ව තල්ලු කරලා දාලා දුවනවා. වික්‍රම් ගියත් එතන තිබුණ ඇල්කොහොල් වගේ එක වැදිලා එතන ඉන්න කෙනා සිගරට් එක පත්තු කරන්න ඔන් කරලා තිබුණ ලයිටරේ ගින්දරට විසිරෙනවා. ඒ එක්කම එක ගිනි ගන්නවා. වික්‍රම් ගින්දර වලට තියෙන බය මෙතනදීත් මතුවෙනවා. රෝහිත්තර වේටර්ගේ පස්සෙන් දුවගෙන යනවා. එයා බයික් එක නැගලා පැන ගන්නවා. වික්‍රම් වාහනේ අරගෙන ඇවිත් රෝහිත්වත් දාගෙන එයාගේ පස්සෙන් පන්නනවා. මෙයාලා ඒ වේටර්ව අල්ල ගන්නවා. එතනට තවත් කට්ටියක් එනවා. දෙගොල්ලෝ ගහ ගන්නවා. වික්‍රම් මේ වේටර්ට ගහනවා. ඒ වෙලාවේ වික්‍රම් මේ වේටර්ගෙන් කොහෙද කියලා අහනවා. එයා කියනවා එයාගේ සාක්කුවේ කියලා. වික්‍රම් මෙයාගේ සාක්කුවේ තිබිලා හෙරොයින් පැකට් එකක් ගන්නවා. එයා වික්‍රම්ව දැකලා දුවලා තියන්නේ හෙරොයින් පැකට් එක එයාගේ සාක්කුවේ තිබුණ නිසා. වික්‍රම්ට හොඳටම තරහ යනවා. වික්‍රම් ප්‍රීතිගේ ෆොටෝ එකක් පෙන්න ලහනවා දන්නවද කියලා. එයා කියනවා පබ් එකට එනවා දැකලා තියෙනවා අජේකී කණ්ඩායමේ කෙනෙක්. ඒත් ඊට වඩා දෙයක් ගැන දන්නේ නැහැ කියලා. වික්‍රම් ආයමත් ප්‍රීතිගේ ගෙදර යනවා. වික්‍රම් ප්‍රීතිගේ දෙමව්පියන්ට කියනවා ප්‍රීති ආපහු එන්න කියලා ගෙදර පූජාවක් තියන්න. ඔයාලගේ යාළුවන්ට නෑදෑයන්ට ප්‍රීතිගේ යාළුවන්ට හැමෝටම එන්න කියන්න කියලා. ඒ අයගේ ලිස්ට් එකක් රෝහිත්ට ගෙනත් දෙන්න කියලා වික්‍රම් කියනවා. රෝහිත් වික්‍රම්ගෙන් අහනවා ඇයි පූජාවක් කරන්න කිව්වේ කියලා. වික්‍රම් කියනවා මෙයාලට හිතවත් අයගෙන් මේ පූජාවට එන්නේ නැති කෙනා ප්‍රීතිව පැහැරගත්ත කෙනා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ පැහැරගත්ත කෙනා මේ පූජාවට ආවොත් අනිවාර්යයෙන්ම ඉංගියක් දෙයි කියලා. මේ වගේ සිද්ධිවල ගොඩක් වෙලාවට වැරදිකාරය ළඟම හිතවත් කෙනෙක් කියලා වික්‍රම් රෝහිත්ට කියනවා. රෝහිත් වික්‍රම්ට කියනවා නේහාගේ දුරකථන ලිස්ට් එක අද හවසට හම්බ වෙයි කියලා. පබ් එකේ CCTV දර්ශනත් ප්‍රධාන කාර්යාලයෙන් බලනවා කියලා රෝහිත් කියනවා. වික්‍රම් ප්‍රීතිගේ ගෙදරින් යනවා. පහුවදාර කියපු පූජාව පවත්වනවා. වික්‍රම් හැමෝගෙනම ගොඩක් සෝදිසියෙන් ඉන්නවා. පූජාව කෙරෙන අතර ශීලා කලබලෙන් දුවගෙන ඇවිත් කට්ටියට කියනවා යාගේ ගෙදරට යන්න එන්න කියලා. කට්ටිය එතනට යනවා. ශීලාගේ ගෙදර දොරකඩ ලියුමක් තියලා ගිහින්. ඒ ලියුම වික්‍රම්ගේ නමට තියලා තියෙන්නේ. ඒකේ ලියලා තියෙනවා මිනිහ තියෙන තැන ගැන. වික්‍රම් හොඳටම කලබල වෙනවා. එයාට නේහවයි ප්‍රීතිවයි මෙවි මෙවි පේන්න ගන්නවා. වික්‍රම් හොඳටම කලබල වෙලා එයාට ඇවිද ගන්නවත් පණ නැති වෙනවා. පරණ දේවල් මතක් වෙන්න ගන්නවා. වික්‍රම් ප්‍රීතිගේ ගේ ඉස්සරහම සිහිය නැති වෙලා ඇදගෙන වැටෙනවා. ඊළඟ සිද්ධියෙන් අපිට පෙන්වන්නේ කාලයකට කලින් වික්‍රම්ට සිදුවන සිද්ධිය. වික්‍රම්ගේ ගෙදර සුෂ්මි කියලා ගෑණු ළමෙක් ඉන්නවා. වික්‍රම් ගෙදර ඇවිත් කෑම කන්න හදද්දී සුෂ්මි වික්‍රම්ට කියනවා අර දෙන්න අදත් ඇවිත් එළියට වෙලා බලාගෙන හිටියා කියලා. වික්‍රම් එළියේ මුරකාරයාගෙන් නැහුවා මෙයා කියනවා එහෙම කවුරුත් දැක්කේ නැහැ කියලා. වික්‍රම් සුෂ්මිගෙන් අහනවා ඔයා බෙහෙත් බිව්වද කියලා. සුෂ්මි කියනවා බෙහෙත් බීපු නැති නිසා නෙමෙයි යාට එහෙම පෙනුනේ ඇත්තටම යාලා ආවා කියලා. වික්‍රම් සුෂ්මිට බෙහෙත් ටික දෙනකොටම සුෂ්මිට තරහ ගිහින් එතන තිබුණ වතුර වීදුරුවක් පොළවේ ගහනවා. ඊළඟට අපිට පෙන්වන්නේ වික්‍රම් හොස්පිටල් එකේ ඉන්නවා. වික්‍රම්ට සිහිය ආවට පස්සෙත් මතක් වෙන්නේ අර ලියුම ගැනම. වික්‍රම් ඇඳෙන් බහලා යන්න හදද්දී දකින්නවා අබිලාෂ් මෙතන ඉන්නවා. අබිලාෂ් වික්‍රම්ව පොලිසියට එක්කන් යන්න හදනවා. දෙන්න මෙතනදී රණ්ඩු වෙනවා. එතනට විශ්වනාත් එනවා. එයා අබිලාෂ්ට බැනලා වික්‍රම්ට හොරෙන් කියනවා රාජුගේ තානායම් පිටිපස්සේ රෝහිත් හොයන ගමන් ඉන්නේ ගිහින් ඒක බලන්න කියලා. විශ්වනාත් අබිලාෂ්ට කියනවා යාව නේහගේ කේස් එකෙන් අයින් කරනවා. ඒ කේස් දෙකම වික්‍රම් බලයි කියලා. වික්‍රම් අර කියපු තැනට යනවා. රෝහිත් කියනවා අපි උත්සාහ කරනවා ඒත් තාම හොයාගන්න බැරි වුණා කියලා. වික්‍රම් මිනිහ ඉක්මනට හොයාගන්න කියලා රෝහිත්ට කියලා එයා ලැබ් එකට යනවා. විශ්වනාත් වික්‍රම්ට කියනවා ඒ ලියුමේ ශීලාගේ ප්‍රීතිගේ තාත්තගේ වික්‍රම්ගේ ඇඟිලි සලකුණු ඇරෙන්න වෙන කිසිම ඇඟිලි සලකුණක් නැහැ කියලා. රෝහිත් වික්‍රම්ට නේහගේ කෝල් ලිස්ට් එක දෙනවා. ඒත් ඒකෙන් හැමදේම සාමාන්‍ය විදියට තියෙන්නේ. මෙයාලා මේ වෙලාවේ ඉන්නේ ශීලාගේ ගෙදර. වික්‍රම් මෙතන තියෙන ශීලා ඇඳපු ෆොටෝ එකක් දකිනවා. ඒක කෙටිිරි වලින් ඇඳපු එකක්. ඒ විදිහටම තමයි අර ලියුමේ අකුරු ලියලා තිබුණේ. වික්‍රම් මේ චිත්‍ර ෆොටෝ එකක් ගන්නවා. එයා ඒක ඒ ගැන හොයන්න දන්න කෙනෙක්ට පෙන්නලා අහනවා. ඒ චිත්‍රයේ එදා ලියුමේ තිබුණු අකුරුයි එක්කෙනෙක් ලියපු ඒවා කියලා හොයාගන්න පුළුවන්ද කියලා. එයා කියනවා ඔරිජිනල් චිත්‍ර තිබුණොත් පුළුවන් කියලා. ඒත් වික්‍රම් කියනවා ඔරිජිනල් එක ගේන්න විදිහක් නැහැ, මේකෙන් මොනාද කරන්න පුළුවන් කියලා බලලා කියන්න කියලා. ඒ කෙනා බලලා කියනවා ඒ අකුරුයි අර චිත්‍ර තිබුණ අකුරු වලයි සමානකමක් තියෙනවා කියලා. මෙයාලා ශීලාගේ ගේ පරීක්ෂා කරනවා. ඒත් ගෙදරින් විශේෂ මුකුත් හම්බ වෙන්නේ නැහැ. වික්‍රම් එළියට ඇවිත් ශීලාගේ කාර් එකක් චෙක් කරනවා.
වික්‍රම් දකින්නව තවත් කවරකින් වහලා දාපු වාහනයක් තියෙනවා. ශීලා කියනවා ඒක සර්විස් එකේ තිබුණේ කියලා. වික්‍රම් මේක අයින් කරන්න කියලා කියනවා. ඒක නිල් පාට කාර් එකක්. වික්‍රම් ශීලාට කියනවා ඒකේ අතුරත් අරන් එන්න කියලා. ඒ වාහනේ දිගේ තිබිලා වික්‍රම්ට හම්බ වෙනවා අර ලියුම ලියන්න පුරුදු වුණු කොළ වගේ. වික්‍රම් ශීලාව අත්තරංගුවට ගන්නවා. වික්‍රම් ශීලාගෙන් ප්‍රශ්න කරනවා. ඒ ශීලා කියනවා නේහා කියලා කෙනෙක් ගැන එයා දන්නේ නැහැ කියලා. ශීලා කියනවා එයා දික්කසාදුන කෙනෙක් නිසා ප්‍රීතිය ඇරෙන්න වෙන කවුරුත් එයා එක කතා කළේ නැහැ. ප්‍රීති අතුරුදහන් වුණාට පස්සේ ආර ලොකු පාළුවක් දැනුණා. ප්‍රීතිගේ අතුරුදහන් වීමට සම්බන්ධ හොඳ සාක්ෂියක් එයා මාර්ගයෙන් හම්බ වුණොත් අනිත් අයගේ අවධානය යාට ලැබෙයි කියලා හිතලපු නිසායි මේ වගේ වැඩක් කළේ කියලා. ඒත් වික්‍රම මේක පිළිගන්නේ නැහැ. වික්‍රම් රෝහිත්ට කියනවා ශීලා ඇත්තද බොරුද කියන්නේ කියලා බලන්න පොලිග්‍රාෆ් එකක් ලෑස්ති කරන්න කියලා. රෝහිත් කියනවා රාජුගේ තානායමෙන්ගත්තු මඩ සාම්පල ටික සැකකාරයෙකු ගලපලා බැලුවා ඒත් ඒව කිසි කෙනෙක්ට සමාන නැහැ කියලා. වික්‍රම් කියනවා ශීලා සැකකාර ලෑස්තුවේ හිටියේ නැති නිසා එයාගේ සපත්තුවේ කාර් එකේ රෝදවලයි සාම්පල අරගෙන ඒව සමානද බලන්න කියලා. වික්‍රම්ට මේ වෙලාවෙත් එයාගේ අතීත සිද්ධියක් මතක් වෙනවා. වික්‍රම් ශීලාගේ කැමැත්ත අරගෙන එයාව පොලිග්‍රාෆ් ටෙස්ට් එකට ගන්නවා. ප්‍රීති නේහ දෙන්නගේ නම් ඇහෙද්දී එයාගේ හෘද ස්පන්දනය වැඩි වුණත් එයා ඒ දෙන්නම පැහැරගත්තේ නැහැ කියන එක ඇත්ත කියලා පොලිග්‍රාෆ් එකෙන් අනුව ස්ථිර වෙනවා. ඒත් වික්‍රම් මේක පිළිගන්න කැමති වෙන්නේ නැහැ. එයා රෝහිත්ට කියනවා නාකො ටෙස්ට් එකක් කරන්න ලෑස්ති කරන්න කියලා. ඒත් රෝහිත් කියනවා ඒකට අවසර ගන්න ටික කාලයක් යනවා ඒ වගේ මේක ටිකක් දරුණු ක්‍රියාවලියක් කියලා. ඒත් වික්‍රම් කියනවා එයා කිව්වේ කියලා පෞද්ගලික උදව්වක් විදියට මේක කරලා දෙන්න කියලා කියන්න කියලා. රෝහිත් ශීලාගේ කාර් එකේ ටයර් වල පස් සාම්පල් ගන්නවා. එදා රෑ වික්‍රම්ට නිින්ද යන්නේ නැහැ. එයාට නේහයක ගත කරපු සුන්දර අතීතය මතක් වෙනවා. පහුවදා ශීලාව නාකො ටෙස්ට් එකට ගන්නවා. එතනදී ශීලාගෙන් නේහ ගැන අහන්නත් කලින් එයා නේහගේ නම කියනවා. වික්‍රම් මේ වෙලාවේ කලබල වෙලා ශීලාගෙන් විස්තර අහනවා. ටෙස්ට් එක කරන්න ආපු කෙනා වික්‍රම්ට හොඳටම බැනලා එතනින් යනවා. මේ ගැන විශ්වනාත් ආරංචි වෙලා එයා වික්‍රම්ට එයාගේ කැබින් එකට එන්න කියලා හොඳටම බනිනවා. ආයේ මේ වගේ දෙයක් කළොත් එයා වස්තරලා දානවා කියලා කියනවා. ඒබ්‍රහම් ශීලාගේ නිල්පාට කාර් එක බලලා වික්‍රම්ට කතා කරලා කියනවා එදා ප්‍රීති නගිනව දැක්ක කාර් එක ඒක නෙමෙයි කියලා. මේ වෙලාවේ රෝහිත්ට කෝල් එකක් එනවා. රෝහිත් වික්‍රම්ට කියනවා රාජුගේ තානායම් පිටිපස්සේ තියලා හොඳටම දිරාපත් වෙච්ච මනසිරුරක් හම්බ වෙලා ඒත් ඒක බලලා අඳුර ගන්න පුළුවන් මට්ටමක නෑ කියලා. වික්‍රම් කලබල වෙනවා. මෙයාලා එතනට යනවා. යන ගමන් වික්‍රම්ට මතක් වෙනවා කාලෙකට කලින් එයාගේ ගෙදර හිටිය සුෂ්මි කියන ගෑනු ළමයාව කට්ටියක් ගෙදරටම ඇවිත් පැහැරගෙන ගිහින් එයාගේ ඇස් ඉස්සරහම ගිනි තියලා මරලා දාපු විදිහ. වික්‍රම්ට නේහවයි ප්‍රීතිවයි ඒ විදිහටම ගින්දර අතරින් මැවිලා පේනවා. මෙයාලා එතනට යනවා. හොඳටම දිරාපත්තුර මලසුරිරක් එතන තියෙනවා. වික්‍රම්ට මේක බලාගෙන ඉන්න බෑ. එයාට වමන යනවා. වික්‍රම් රෝහිත්ට කියනවා ලැබ් එකේ අයව ගෙන්නලා ඒ මිනිහ ප්‍රීතිගේද නේහගේද කියලා දැනගන්න කියලා. ඒ වෙලාවේ රෝහිත්ට කෝල් එකක් එනවා. එයා වික්‍රම්ට කියනවා ශීලාගේ කාර් එකේ ටයර් වල මඩ සාම්පලුයි මෙතන ඒවයි ගැලපෙනවා කියලා. වික්‍රම් ශීලා ඉන්න තැනට යනවා. ශීලාගෙන් කොච්චර ඇහුවත් එයා මුකුත් කියන්නේ නැහැ. එයා කාන්තා පොලිස් නිලධාරින්ට කියනවා තුන්වෙනි මට්ටමින් ශීලාගෙන් ප්‍රශ්න කරන්න කියලා. රෝහිත් වික්‍රම්ට කෝල් කරලා කියනවා ලැබ් එකෙන් කතා කරලා කිව්වා ඒ ප්‍රීතිගේ මලසිරුර කියලා. ශීලාට කොච්චර වද දීලා ඇහුවත් එයා මුකුත් දන්නේ නැහැ කියලාම කියනවා. වික්‍රම්ට ලැබ් එකෙන් කෝල් එකක් එනවා. ඒ ශින්දෙගෙන් ශින්දෙ කියනවා ප්‍රීතිගේ මලසිරුර එයාගේ ඇඟිලි තුඩුවල තිබිලා අජේගේ DNA හම්බුණා කියලා. වික්‍රම් රෝහිත්ට කියනවා අජේව එක්කන් එන්න කියලා. ඒත් රෝහිත් වික්‍රම්ට කියනවා අජේ අතුරුදහන් කියලා. ශින්දෙ වික්‍රම්ට කෝල් කරලා කියනවා ප්‍රීතිගේ දත්වල තිබිලා එයාගේ තාත්තගේ DNA හම්බුණා. ප්‍රීතිගේ කලවවල තිබිලා ආශ්‍රමයේ ප්‍රධානී සරස්වතීගේ කෙස් ගහක් හම්බුණා කියලා. වික්‍රම් රෝහිත්ට කියනවා පේන විදියට හැමෝම එකතු වෙලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ කියලා. වික්‍රම් රෝහිත්ට කියනවා හැමෝම එක්කන් එන්න කියලා. වික්‍රම් හොඳටම කලබල වෙලා ඉන්නේ. මෙයාලට අජේ ඉන්න තැන ආරංචි වෙනවා. මෙයාලා එතනට යනවා. මෙයාලා අජේවයි යාගේ යාළුවෙක්වයි අල්ලගන්නවා. ඒ වෙලාවේ අජේ කියනවා ප්‍රීති කියන්නේ යාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා. වික්‍රම් අජේට ටී-ෂර්ට් එක ගලවන්න කියනවා. අජේගේ පිටේ සීරුණු තුවාලයක් තියෙනවා. වික්‍රම් මේක උනේ කොහොමද කියලා ඇහුවම අජේ කියනවා ඒක පොඩි කාලේ උන තුවාලයක් කියලා. මෙයාලා අජේව පොලිසියට ගෙනියනවා. ප්‍රීතිගේ අම්මයි තාත්තයි පොලිසියේ ඉන්නවා. වික්‍රම් මේ දෙන්නට කියනවා ප්‍රීති මැරිලා ප්‍රීතිගේ දත්වල තිබිලා ප්‍රීතිගේ තාත්තගේ DNA ලැබුණා කියලා. ඒ කතාවට ප්‍රීතිගේ තාත්තට තරහ යනවා. වික්‍රම්ට හොඳටම තරහ ගිහින් ඉන්නේ. එයා දරුණු විදියට හැමෝගෙම ප්‍රශ්න කරනවා. ඒත් එයාට සෑහීමකට පත් වෙන්න පුළුවන් විදිය උත්තරයක් කිසිම කෙනෙක්ගෙන් ලැබෙන්නේ නැහැ. වික්‍රම් තවත් මේ ගැන කල්පනා කරනවා. පහුවදා වික්‍රම් අර සොහොන් තුන ළඟට යනවා. ඒකෙන් එකක් අර මැරුණු ගෑනු ළමයා සුෂ්මිගේ. මේ වෙලාවේ වික්‍රම්ට කෝල් එකක් එනවා. ඒ ලතා කියලා ගෑනු ළමයෙක්ගේ.
ලතා කියනවා යා හයිවේ එකේ එද්දි කෝල් එකක් ගන්න නැමැත්තුවා සුදු පාට කාර් එකක් ඇවිත් එහා පැත්තේ නැමැත්තුවා මට ජනේලේ අරින්න කියලා කිව්වා ඒත් මම පත්තරේ දැක්කා මේ හරිය ගෑනු ළමෙක් පැහැරගෙන තිබුණා ඒ නිසා යා වාහනේ දිගටම පැදගෙන ආවා කියලා ඒ ගෑනු ළමයා කියනවා අර කාර් එකත් යාගේ පස්සෙන් මාව යා ඊළඟ පිටවීමෙන් දාලා ඒ ළඟම තියෙන පොලිසියට ගිය වෙලාවේ තමයි වික්‍රම්ගේ නම්බර් එක එහෙන්න යාට දුන්නේ කියලා වික්‍රම් රෝහිත්ටත් එන්න කියලා ඒ ගෑනු ළමයා ඉන්න තැනට යනවා මේ ගෑනු ළමයා කියනවා ඒ කාර් එකේ ආපු කෙනා කළු කණ්ණාඩියකුයි තොප්පියකුයි දාගෙන හිටියේ කියලා එයා වේගෙන් කාර් එක පැදගෙන ඇවිල්ලා විනාඩියකට විතර පස්සේ බැලුවා මේ වාහනේ පේන්න තිබුණේ නැහැ කියලා මේ ගෑනු ළමයා කියනවා වික්‍රම් රෝහිත් ලතාගේ කාර් එක අරන් එන්න කියලා එයා ලතාව එයාගේ වාහනේට දාගන්නවා එතන CCTV දර්ශනත් වික්‍රම් අරගන්නවා මෙයා ලතාව පොලිසියට එක්කන් ඇවිත් කටු චිත්‍ර අඳින කෙනෙක් ලවා ඒ කාර් එකේ ආපු කෙනාගේ රූපය අඳගන්නවා ඒ අතරේ ලතා කිව්ව වෙලාවට සුදුපාට කාර් එකක් ආවද කියලා රෝහිත් ලවා චෙක් කරවනවා ඒත් එහෙම කාර් එකක් මෙයාලට CCTV වල හම්බ වෙන්නේ නැහැ කටු චිත්‍ර අඳින කෙනා ඇඳපු රූපෙත් ලතා කියන රූපෙට 100%ක් සමාන වෙන්නේ නැහැ ඒත් තවත් ලතාවට මෙතන ඉන්න බැරි නිසා වික්‍රම් කෙනෙක්ට කියනවා ලතාව ගෙදරට ඇරලවලා එන්න කියලා දිගටම CCTV බලද්දි වික්‍රම්ට එක ලොරියක එන පුද්ගලයෙක්ව නෝට් වෙනවා ප්‍රීති අතුරුදහන් වුණ වෙලෙත් මේ ලොරිය CCTV වල දැක්කා කියලා වික්‍රම්ට මතක් වෙනවා වික්‍රම් ප්‍රීතිගේ කේස් එකට සම්බන්ධ CCTV දර්ශනත් එක්ක මේ දර්ශනත් බලනවා ඒ දෙකේම මේ පුද්ගලයා ඉන්නවා වික්‍රම්ට පේනවා වාහනාංක වෙනස් වුණත් එකම වාහනේ එකම පුද්ගලයායි තමයි මේ දෙකේම ඉන්නේ කියලා එයා කළු කණ්ණාඩියකුයි තොප්පියකුයි දාගෙන ඉන්නේ වික්‍රම් මේ කෙනාගේ ෆොටෝ එකක් එයාගේ ෆෝන් එකට දාගෙන හැම සැකකාරයෙක්ටම පෙන්නලා අහනවා යාව දන්නවද කියලා ඒත් ඒ කවුරුවත් ඒ කෙනා ගැන දන්නේ නැහැ කියනවා ඒ ෆොටෝ එක පැහැදිලි මදි නිසා සින්දෙලාවා එක පැහැදිලි කරගන්න පුළුවන්ද බලන්න රෝහිත් වැයවට ඊට වඩා එක පැහැදිලි කරන්න බෑ කියලා සින්දෙ වික්‍රම්ට කෝල් කරලා කියනවා මේ වෙලාවේ විශ්වනාත් මෙතනට එනවා එයා වික්‍රම්ට කියනවා කලින් සැරයක් මේ වගේ දෙයක් නිසා ඔයා ආදරය කරපුවව නැති කරගත්තා ඒත් මේ සැරේ එහෙම වෙන්න දෙන්න එපා කොහොම හරි ආව හොයාගන්න කියලා වික්‍රම් ප්‍රීතිගේ අතුරුදහන් වීම වෙච්ච ප්‍රදේශයේ පොලිසියට ගිහින් මේ පැත්තේ හැම අපරාධකාරයෙක්ගේම විස්තර බලනවා මෙතන අබිලාෂ් ඉන්නවා අබිලාෂ් කියනවා වික්‍රමුත් අපරාධකාරයෙක් කියලා ඒ කතාවට වික්‍රම්ට කේන්ති යනවා දෙන්න මෙතනදි රණ්ඩු වෙනවා ඒ වෙලාවේ වික්‍රම්ගේ ෆෝන් එක ඈතට විසි වෙනවා ඒක අරගන්න වික්‍රම් යද්දි වික්‍රම්ට පේනවා ඈත ඉඳන් බැලුවාම මේ ෆොටෝ එකේ ඉන්න කෙනාව දැකලා පුරුදුයි කියලා වික්‍රම්ට මතක් වෙනවා එදා ඒබ්‍රහම්ගේ ස්කූටිය ගන්න ගරාජ් එකට ගිය වෙලාවෙ එතන හිටපු කෙනා මේ වගේමයි කියලා වික්‍රම් මේ ගරාජ් එක තියෙන තැනට යනවා ඒත් ඒ වෙලාවේ ඒ කඩේ වහලා ඒ වෙලාවේ වික්‍රම් දකිනවා ලතා කියෝ විදිය සුදු පාට කාර් එකක් එතන තියෙනවා. එතන වෙන කඩේකින් න්යා ගැන ඇහුවත් ඒ කඩේ කෙනා දන්නේ නැහැ කියනවා. වික්‍රම් ඒබ්‍රහම්ගේ ගෙදරට යනවා. වික්‍රම් ඒබ්‍රහම්ගෙන් එයා ගැන අහනවා. ඒබ්‍රහම් කියනවා ඒ ෆහඩ් එයා ඉන්නේ එහා පැත්තේ පාරේ කියලා. වික්‍රම් ඒබ්‍රහම්වත් එක්කම් ෆහඩ්ව හොයාගෙන යනවා. ප්‍රීති අතුරුදහන් වුණ වෙලාවේ ඒබ්‍රහම් දැක්ක නිල් පාට කාර් එක ඒ පුද්ගලයාගේ ගේ ළඟ නතර කරලා තියෙනවා. වික්‍රම් තුවක්කුවත් අතට අරගෙන ඒ ගේ පැත්තට යනවා. ඒත් ගෙදර කවුරුවත් නැහැ. එතන තිබුණ පර්ෆියුම් එකක් වික්‍රම් අරන් ඉබල බලනවා. ඒ සුවඳම තමයි එදා ප්‍රීතිගේ කාර් එකේ තිබිලා හම්බ වුණු පුළුන් කෑල්ලෙනුත් නේහාගේ ගෙදරනුත් ආවේ කියලා වික්‍රම් අඳුර ගන්නවා. වික්‍රම් එතන තිබුණ කබඩ් එකක් ඇරලා බලනවා. ඒක ඇතුලේ ප්‍රීතිගේ නේහාගේ ලතාගේ ෆොටෝ තිබිලා වික්‍රම්ට හම්බ වෙනවා. එකපාරටම එළියේ ඉඳලා කවුද වෙඩි තියනවා. වික්‍රම් තුවක්කුවත් අරන් එළියට එනවා. මේ වෙලාවේ හොඳටම වහිනවා. පහඩ් මෙහාලට වෙඩි තියනවා. වික්‍රම් ඒබ්‍රහම් දෙන්නත් පහඩ්ගේ පස්සෙන්ම යනවා. වික්‍රම් පහඩ්ව අල්ලගෙන නේහා කෝ කියලා අහනවා. පහඩ් වික්‍රම්ගෙන් ගැලවිලා ආයෙ දුවනවා. වික්‍රම් පහඩ්ව අල්ලගෙන ගහලා අහනවා නේහා කෝ කියලා. පහඩ් එතන තිබුණු ගලකින් වික්‍රම්ට ගහලා පැන ගන්නවා. වික්‍රම්ට පහඩ්ව මග ඇරෙනවා. වික්‍රම් පහඩ්ව හොයන ගමන් ඇවිත් එක තැනක නවතිනවා. හදිස්සියෙම එතන තිබුණු ගහකට අකුණක් වැදිලා ඒ ගහ ගිනි ගන්නවා. වික්‍රම්ට මෙතනදිත් ගින්දර දැකලා අමාරු වෙනවා. මේ වෙලාවේ ඒබ්‍රහම් මෙතනට එනවා. පහඩ් ඒබ්‍රහම්ට වෙඩි තියනවා. පහඩ් වික්‍රම්ට වෙඩි තියන්න කියලා හිතාගෙන යාගේ ඔළුවට පිස්තෝලේ තියද්දිම අබිලාෂ් මෙතනට ඇවිත් පහඩ්ගේ අතට වෙඩි තියනවා. මෙයාලා පහඩ්ගෙන් නේහා කෝ කියලා අහනවා. පහඩ් කියනවා එයාව ගත්තේ ගෑනු ළමයව පැහැරගන්න විතරයි ඊට එහායින් දෙයක් එයා දන්නේ නැහැ කියලා. පැහැරගන්න කියපුවා ඉන්න තැන මෙයා දන්නවා මෙයාලව එතනට එක්කන් යන්නම් කියලා පහඩ් කියනවා. ඒබ්‍රහම් මෙතනම මැරිලා. මෙයාලා පහඩ්ව එක්කන් පහඩ් කියන තැනට යනවා. ඒක ගෙදරක්. අබිලාෂ් වික්‍රම් මේක ඇතුළට යන්න එන්න හදනවා. ඒත් වික්‍රම් කියනවා මෙතන ඉඳලා සහායට කට්ටියට එන්න කියන්න. සයිරන් එක ඔෆ් කරගෙන එන්න කියන්න. ඒ අතරේ මොනවා හරි දෙයක් වුණොත් පහඩ්ව මරලා දාන්න කියලා. වික්‍රම් තුවක්කුවත් අතට අරගෙන දොර ඇරගෙන ඒකේ ඇතුළට යනවා. එතන රෝහිත් ඉන්නවා. වික්‍රම් රෝහිත්ට පුටුවෙන් වාඩි වෙන්න කියනවා. වික්‍රම් රෝහිත්ගෙන් අහනවා ඒක කලේ රෝහිත්ද කියලා. වික්‍රම් අහනවා නේහා කෝ කියලා. රෝහිත් කියනවා මම විස්තරේ කියන්න හිටියේ කියලා.
රෝහිත් නැගිටලා ගිහින් එක පාර්ටම තුවක්කුව අතර ගන්නවා. ඒත් එක්කම වික්‍රම් රෝහිත්ට වෙඩි තියනවා. රෝහිත් එතනම මැරෙනවා. ස්වප්න උඩටට්ටුවේ ඉඳන් දුවගෙන එනවා. අභිලාෂුත් එතනට එනවා. අභිලාෂ් උඩටට්ටුවේ කාමරයකට ගිහින් බැලුවාම ඇඳ උඩ නේහව මාංචු දාලා ගැට ගහලා තියෙනවා දකින්න. අභිලාෂ් නේහගේ මාංචු ගලවනවා. වික්‍රම් ස්වප්නගෙන් අහනවා ඇයි රෝහිත් මේ වගේ දෙයක් කළේ කියලා. ස්වප්න කියනවා රෝහිත් නෙමෙයි මේ දේ කළේ යා කියලා. නේහ දුවගෙන ඇවිත් වික්‍රම්ව බදා ගන්නවා. වික්‍රම් ස්වප්නව පොලිසියට එක්කන් ඇවිත් ප්‍රශ්න කරනවා. එතකොට තමයි ස්වප්න ඇත්තට මොන දේ කියන්නේ. මේ සේරම පටන් අරගෙන තියෙන සරස්වති අනාථ ආශ්‍රමය. ප්‍රීති ස්වප්න ස්වප්නගේ සහෝදරිය අදිති මේ තුන්දෙනාම ඉඳලා තියෙන මේ ආශ්‍රමය. ඊට පස්සේ ප්‍රීතිගේ දැන් තාත්තා මෝහන්ගේ මල්ලි ශිවා සහ එයාගේ බිරිඳ ප්‍රියා ඇමරිකාව ඉඳලා ඇවිත් ළමෙක් හදාගන්න අරගන්න. ප්‍රීති ස්වප්න ස්වප්නගේ නංගි තුන්දෙනා අතරින් කෙනෙක් තමයි මෙයාලට තෝරගන්න දීලා තියෙන්නේ. ස්වප්නගේ නංගිගේ හදවතේ පුරි ප්‍රශ්නයක් තියෙනවා කියලා සරස්පති මෙයාලට කියනවා. ඒත් ඒක තව අවුරුදු දෙක තුනකින් ඉබේම හොඳ වෙයි කියලා ඩොක්ටර් කිව්වා කියලාත් මෙයා කියනවා. එයාලට මේ තුන්දෙනාගෙන් ඕන කෙනෙක් ප්‍රශ්නයක් නැහැ කියපු නිසා සරස්වතිය මේ තුන්දෙනාගේ නම් ලියපු කොළ තුනක් දාලා ඒකෙන් එකක් තෝරගන්න කියලා ඒ දෙන්නට කියනවා. මේ අතර ස්වප්න ප්‍රීතිට කියනවා එයාගේ නංගිට අසනීපයක් තියෙන නිසා මෙයාලා එක්ක ගියොත් එයාව හොඳ කරන්න පුළුවන් වෙයි. ඒ නිසා ඔයාගෙන් ඇහුවොත් එයාලා එක්ක යන්න කැමති නැහැ කියලා කියන්න කියලා. ප්‍රීති ස්වප්නට එහෙම කියන්නම් කියලා ගිහින් සරස්වතිය ඇහුවා මේ දෙන්නත් එක්ක යන්න කැමති වෙනවා. ප්‍රීති මෙහෙන් ගිහින් ටික දවසකට පස්සේ ස්වප්නගේ නංගි එයාගේ උපන්දිනයේ දවසේම මැරෙනවා. ටිකෙන් ටික ස්වප්න නංගි නැතුව ජීවත් වෙන්න පුරුදු වෙනවා. ඒත් එයාගේ හිතේ ප්‍රීති ගැන තියෙන තරහ ටිකෙන් ටික වැඩි වෙනවා. අනාථ ආශ්‍රමයේ නාවට පස්සේ ආට රෝහිත මුණ ගැහිලා. රෝහිත යාට කොච්චර ආදරය කළත් එයාට එයාගේ මරණ සහෝදරිය අමතක කරන්න බැරි වෙලා. දවසක් රෝහිත් එක්ක පබ් එකට ගිය වෙලාවේ මෙයා ප්‍රීතිව දැකලා. ප්‍රීති ගොඩක් සතුටින් ඉන්නවා මෙයා දැකලා. ඒත් ප්‍රීති ස්වප්නව අඳුරගෙන නැහැ. එදා ඉඳන් එයාගේ මානසික පීඩනය තවත් වැඩි වෙලා. ප්‍රීති පැහැර ගන්න පහඩ්ව කුලියට aran තියෙන ස්වප්න. පහත් ප්‍රීතිගේ කාර් එක මග නතර වෙන විදිහට හදලා ප්‍රීතිව ෆලෝ කරලා ප්‍රීතිගේ වාහනය මග නතර වුණාම නිල් පාට කාර් එකකින් ඇවිත් එයාට උදව් කරනවා වගේ සිහි නැති වෙන්න බෙහෙතක් විදලා ප්‍රීතිව ඩිකේ දාගෙන තියෙනවා. පස්සේ නිල් පාට කාර් එක අර ලොරිය ඇතුළට දාගෙන තමයි ප්‍රීතිව පැහැරගෙන තියෙන්නේ. ඒබ්‍රහම් දැක්ක නිල් පාට කාර් එක CCTV දර්ශනවල පෙනුනේ නැත්තේ වාහනේ හයිවේ එකට ඇතුල් වුණෙත් පිට වුණෙත් අර ලොරිය ඇතුළේ දාලා නිසා. රෝහිත් ගෙදරට එද්දි ස්වප්න ප්‍රීතිව මරලා දාලා. රෝහිත් ස්වප්නට තියෙන ආදරේ නිසා ප්‍රීතිගේ මිනි ඉක්මනට දිරන්න බෙහෙත් දහලා රහස් තැනක වල දාලා. ප්‍රීතිගේ ඇඳුමුත් ගිනි තියලා දාලා. නේහා ප්‍රීතිගේ කේස් එක ගැන සාක්ෂි හොයන ගමන් ඉඳලා තියෙන්නේ. එයාට ප්‍රීති අතුරුදහන් වුණ තැන තිබිලා හම්බ වුණ ඉදිකටුවෙන් ඇඟිලි සරකුණු කොටස් වගේක් හම්බ වෙලා. මෙයා ශ්‍රීනිවාස්ගේ නිලධාරියට මේ ගැන කියන්න කෝල් කරත් එයාව සම්බන්ධ කරගන්න බැරි වුණ නිසා මෙයා රෝහිත්ට ඒ ගැන කියලා. ඒ වෙලාවේ නේහා රෝහිත්ට ඇඟිලි සරකුණු වලට ගැළපෙන අපරාධකාරයා පහඩ් කියලා පෙන්නලා. නේහා එතනින් යන කල ඉඳලා වික්‍රම්මේ ඉදිකටුව මාරු කරලා. එදා රෑ රෝහිත් නේහාගේ ගෙදරට ගිහින් එයාගේ බීම එකට සිහි නැති වෙන්න බෙහෙතක් දාලා පහඩ් ලවා නේහාව පැහැරගෙන. මෙයාලට ඕන වෙලා තියෙන වෙන රටකට පැන ගන්න. ඒකට රෝහිත් හැමදේම ලෑස්ති කරලා තිබුණත් රෝහිත් ගසනේ පාම්මයාගේ අයියා එක්කන් යනකල් එයාලට මෙහි ඉන්න වෙලා. එයාලා නේහව නිදහස් කරොත් එයා ෆහඩ් ගැන පොලිසියට කියයි කියලා ෆහඩ් නේහව මරන්න හදලා. ඒත් ඒක හරි ගිහින් නැහැ. ශීලා කිසි දෙයක් නොදැන මිනිය තියෙන තැන ගැන කිව්වම රෝහිත් එයාලා කරපු වරදට කිසිම කෙනෙක් දඬුවම් විඳින්න ඕන නැති නිසා ඒ මිනිය ආපහු ගොඩ අරගෙන රෝහිත් වික්‍රම්ට හොරෙන් සැකකාරයන්ගෙන් ගත්ත DNA ප්‍රීතිගේ මිනියට දාලා ශීලා ලියුම ලියර තිබුණු තැනට ගිහින් පොලිසියට හොරෙන් මිනිය එතන වල දානවා. ලතාව මේ සිද්ධියට සම්බන්ධ වෙලා තියෙන්නේ පහඩ් ඕන වුණ නිසා. මේ වැඩවලින් සල්ලි ගොඩක් ලැබුණු නිසා පහඩ් හදලා තියෙන ලතාව පැහැරගෙන කප්පම් මිල්ල ගන්න. ඒ දේවල් ගැන ස්වප්න මුකුත් දැනගෙන ඉඳලා නැහැ. අන්තිමට ස්වප්නව අත්තරහංකුවට ගන්නවා. ඒබ්‍රහම්ගේ අවසාන කටයුතු වික්‍රම් මතින් සිද්ධ වෙනවා. වික්‍රම් ප්‍රීතිගේ අවසන් කටයුතු වෙලාවේ ප්‍රීතිගේ තාත්තගෙන් ප්‍රීතිව බේරගන්න බැරි වුණ එකට සමාව ඉල්ලනවා. ඒත් ප්‍රීතිගේ තාත්තා වික්‍රම්ට ස්තුති කරනවා. එයා මේ දේ හොයලා දුන්නේ නැත්තම් ප්‍රීති ගැන කිසිම ආරංචියක් නැතුව එයාලා හැමදාම දුක් වෙවි බලාගෙන ඉන්න තිබුණා කියලා. වික්‍රම්ට ප්‍රීතිගේ මිනිය තුලිනුත් සුෂ්මිකේ මූණ මැවිලා පේනවා. ඒත් එක්කම වික්‍රම්ට ගින්දරට තිබුණ බය එදා ඉඳන් නැති වෙලා යනවා. වික්‍රම් අනාථ ආශ්‍රමයට ඕන කරන වියදම් දෙන්න පොරොන්දු වුණ එකට නේහා වික්‍රම් ගැන ආඩම්බර වෙනවා. මේ වෙලාවේ වික්‍රම් රෝහිත්ගේ ගෙදර දියාට හම්බුන රෝහිත්ගේ ඩයරි එක නේහට දෙනවා. ඒකේ රෝහිත් ලියලා තියෙනවා මම දන්නවා වික්‍රම් වා මේක විසඳනවා කියලා. ඒ වගේම ඔයා මාව හොයාගෙන එනවා කියලා. එහෙම හොයාගෙන ආවම මම ඔයාට මගේ තුවක්කුවෙන් වෙඩි තියෙනවා. ඒත් ඒ තුවක්කුවේ උණ්ඩ නෑ වික්‍රම්. ඔයාගේ උණ්ඩට විතරයි මට ගෞරවණීය අවසානයක් දෙන්න පුළුවන් කියලා. රෝහිත් වික්‍රම්ගේ අතින් මැරෙන්න ඕන නිසා එයාගේ උණ්ඩ නැති තුවක්කුවෙන් වික්‍රම්ට බොරුවට වෙඩි තියන්න හදලා. මොකද එයා දන්නවා එහෙම වුණොත් වික්‍රම් මෙයාට වෙඩි තියනවා කියලා. මේ විදිහට මේ කතාව අවසාන වෙන්න හැදුවත් ඊළඟ සිද්ධියෙන් අපිට පෙන්නනවා වික්‍රම් වාහනයට නගින්න හදද්දි එයාට කවුද වෙඩි තියනවා.
හිතන හැටියට මේ මූවී එකේ දෙවන චිත්‍රපටයේ කායමත් මට ඔයාලව මුණ ගැහෙන්න පුළුවන් වෙයි. එතකන් මේ විදිහටම දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. හැමෝටම සුබ දවසක්.